දැන් තෙලිවිෂන් කතුවැකිය ටෙලිවිෂන් කතුවැකය ජනතාව කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ගෝටාාවේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදරයායුතුයි කියලයි. මේවෙලාවට අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් යන්නේ නෑ කියලමයි. මල්ලි මට යන්න කියනෙකුත් නෑ කියලත්න්. අගමැති මහින්ද රාජපක්ෂ මහත්යක් කියනවා. ඔබතුමා යන්නේ එපා අපිත් එක්කම ඉන්න ඕන කියන කට්ිය කුත්තින්නවා. ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාටත් යන්ඩ එපාම කියන කණ්ඩායම කුත් න්නවා. මේ අය කියන්නේ මේ රට ගුණ දාන්න පුළුවන් මේ දෙන්නට විතරමයි කියලයි වෙනයට බැහැ කියලායි හැබැයි මේ රට මේ අගාදයට දැම් මේ අගමැති මහින්ද සහ ජනාධිපති ගෝටාබේ කියලා මේ කණ්ඩායම කියන්නේ නැහැ. මොකද මේ අය රාජපක්ෂ පවුලේ දේශපාලන වහල්ලු අපි හිතමකෝ මහිද රාජපක්ෂ මහත්මයක්ත් ගෝටාාවේ රාජපක්ෂ මහත්මයක් තින් කවද හරි දවසක මේ යනවානි එදාට මොකද කරන්නේ අර ඊ ජිප්තුවය පිරමිඩ ඇතුළෙ තියෙන මමී වගේ තියාගෙන ඒ දෙන්නටම කියාද. අනේ රටහදන්න කියලා. දැන් මේ දෙන්නවම අමතක කරමුකෝ රටම වලපල්ලට ගිය වෙලාවක්. විපක්ෂනායක සජිත් ප්‍රමදාසමකොද කියන්නේ මට වඩා හොඳ විපක්ෂනායකයකින්නවඩම් කියන්නලු. ජනතාවගේ අරමුණ ඉටු කරන්න බැරිවුණොත් මගේ දයාබර තාත්තේ මම ගෙදරයනවලු. දැන් ගෙදරයනක හරි හොඳම විපක්ෂනායක හරි තෝර්ණ එක නෙමෙයිනේ ජනතාවට තියෙන ප්‍රශ්නය අපට තියන්නේ කුසගන්න. බෙහෙත් නැතිකම ඉන්දන නැතිකම කෑස් සිලින්ඩරේ රුපියල් පන්දාහයි. පඩිය රුපියල් විසිි පන්දාහයි තිස්දාහයි. දවස කුලිය රුපියල් එක්දා ස්පන්සිියයි දෙදහයි. හතර දෙනෙකොට කන්න දෙන්න ඕනනි, හල්කිලෝ රුපියල් දෙසි අසුවයි. අපි චිස් බට හැම්බේක නිල්ලන්නේ නැහැ. සජිත් ප්‍රේමදහස කියන්නෙම පොහොට්ටි හොරුත් එක්ක ඩීල් නැහැ කියලනෙ, ඒක කියන්නෙම මේරට භාරගන්න මේ වෙලාවේ, එයාටත් බෑ කියලනි. el ිට්‍රමසිං මහත්්‍යයක් कोයි ලාවෙත් අගමැති සූට්ටක ඇඳ ගෙනීමමනඉන්නේ පශේ යන්නේ තුමා දිහා බැලුම අපට මතක් වෙන්නේ අර ලව के මැති දු වෙල මැද्य ताනියම හිටපු කතාව ජාතික ජනබලවේගේ කොයි මුහොත්තේත් හොරකම වංචාවහෙළි කරනවා. නමුත් රට්ට පාලනය අතටගන්න තරම් සහ. ඒ පාලනය සම්පූර්ණයෙන් ද භාර දෙන්න තරම් ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ජනතාව විමුක්තිය පෙරමුණට එල්ලබන ඉක්දහ සසේ හැත්තෙක සහ අසුවට අසුනමේ චෝදනාවලට දැන්ඩුවත් ප්‍රසිද්ධේ උත්තර දෙන්න. පෙර වැරදි ගැන ජනතාව සමඟ කතා කරලා ඔය හැමදාටම මෙන පෙරවැරදි චෝදනාවලින් නිදොස්වෙන්න වැරදි කරලා තියනෙවට සමාවිල්ලන්න. ට ශ්‍රීලංකාनी හස් පක්ෂේ, මෛත්‍රපාල සිරසේන මහත්මයා යේ ජනාතිපති නේ දකිවා. තුම කාලේ තුුවක්ු පත්තුුණේ නැල්ලු නමුත් ඉතින් බොම්බ පත්තුුණනා කියලා මොකද තුමට අමතක වෙලාද එතුමා සහ කණ්ඩෑමත්, බොරදයේ මාළ ානු අනෙේ ොරදයේ පී නැනවා විමල්ලා ගම්මම් පිල්ල වාසුල එහहाටත් නෑ මෙහාටත් නෑ හැබැයි සත පහකට විශ්වාසත් නෑ මොන වාසි පැත්තට පෝ කිය අයිදි කියලා හිතාගන්න බෑ. දැන් මේ හැමෝම අපේ දුකට එකේක ජාතිය යෝජනා කරනවා. මහනාක ස්වාමින්න් වහස ඇතුළු ආගමික නායකින්ගේ ඉල්ලිම වුණේ මෙ අය ඉල් අස් වෙලා අන්තර්වාර පාල්නයකට යන්න කියලා. දැන් බඩුමිල ඉන්දන ගෑස් විදුලිකප්පාදුව කිරිපිටිහින්ගේ මදිවට අපේ ඔළුවට තවතවත් විකාර වචනකිහිපයක් එෙලියෙට ඇවිල්ලා. ඒ අන්තර්වාර සභහගග සර්ර්ුව පාක්ෂික විශ්වාස බංග උදේ හවස අරකගේනවා මේක ගේනවා බලයගන්නවා බලය ඉන්නවා බලේදාලා යන්නෙ නෑ පුළුවන් යවන්න මෙ අදී ඔළුව හොල්මන් වෙන කතා තමයි දැන් අපට අහන්න ලැබෙන්නේ. ඇත්තටම පාර්ර්ිමේන්තුවට යන අය ඔතනින් යන්න කැමතිම නැහ. හොරා කෑමට ඇති අවස්ථාව සේමඒ ඇති වර ප්‍රසාධත් එක හේතුවක්. මේ වෙලාවේ ජනතාවිලින දුකත් එෙක්ක අපි මේ දෙසේ විසි පහටම අභියෝගයක් කරනවා. පුළුවන් නම් හෙට ඉඳලා පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න. තමුන් නාන්සලත් ගෙදරින්ම කෑමගෙන්න්න නැත්තම් පෙට්ටිකඩයකින් හරි කන්න. කාර්පමිට ආපසු බාර දෙෙන්. අපි වගේම බස් එක හරි ත්‍රීවිල්ලේක හරිෙන්න්න තමුන් නාන්සලට වැඩතිෙනවා බස්වල කොටකොට විත් හරි. නෑ කියලා කියන්නපා මොකද කලර්ලයිට් ළඟත් හෝන් ගහගෙන පොලිසිියත් ඉස්සරහට දාගෙන තමුන්නාන්සේලාමතාක් ආපුගිය ආකාරයට මේරට සංවර්ධනය වඋනානං දැන් අප ඉන්නඕනි හන්. ත්තටම ඇත්තකතාව මහින්දරාජ පක්ෂ ආගමැතිවරයා ඔය බයිනැතුව කියන්නේ මම යන්නෙත්නෑ මාව යවන්නත් දැ කියලා එකට හේතුවත් තිනවා මේ වෙලාවේ ඔය පක්ෂ විපක්ෂ කාටවත් එකතු වෙන්න බැරි බව මහින්දරජ පක්ෂාගමැතිවරයා දන්නවා ඒ වගේ මයි සල්ලි වලට මේ මන්ත්‍රීවරන්න පිල් මාරු කරලා ගන්න පුළුවන් කියලාත් එතුමා හොඳට දන්නවා ගොනවට එකතු වනත් ඇත්තටම මේ හොරාකාපු රට්ට මේ දෙශිය විසිපා ඇතුළේ හදන එක ලසිित में හදන්න පුළුවන් කියලා පිශ්වාස කරන්නත් අමාරුවුයි. ඒ නිසයි අප නිතර යෝජනා කරන්නේ අග්‍රවිනිශ්ෂකාර්තුමා ප්‍රමුඛ කණ්ඩායමකට රට තාවකාලිකෝ බාර දෙන්න කියලා. ඊට සහයට දේශය සහ ජාත්‍යන්තර විදවත් මණ්ඩලයක් හදන්න මහනායක ස්වාමින් වහන්සෙල්ලා ප්‍රමුඛ ආගමික නායකින්ගේ අවවාද අනුශාසනා දෙන්න කියන්න. ආර්ථික අගාදීන් ගොඩ ආපු දවසට මැතිවරණයක් තියමු. එදාට රට ගොඩගත්ත ඒ ආර්ථික ක්‍රෘෂිකාර්මයක වෛද්‍යාදී ශේත්‍රවල විද්වතුන්ටම ඡන්දේ දෙන ක්‍රමියෙකුත් හදමු. එතකොට හොරුන්ට ආය පාර්ලිමේන්තුවෙන්න හම්බ වෙන්නේ නෑ. නැත්නම් සජිත්ලා මෛත්‍රලා අනුරලා රනිල්ලා ගම්මම්පිලලා වීරවංශල එකතුවෙලා මේ රට හදයි කියලා, මේ යන විදියට හිත හදාගෙන හිටියොත්, හීන දැක්කොත් කොහේ හෝ යන කපුටෙක් ආයෙත් අපේ ඔළුවට එක්කො කොටයි නැත්තං කපුතුුබසුරු අපේ ඔළුවටම හලයි කියලා මෙවෙලාවේ මතක් කරන්න ඕනේ.